බදුල්ලේ හිතවතියෙන මේ තවකාන්තාවක්. ඔබ මම වගේ තමන්ගේ ශේෂ්‍රයේ ඉදිරියට අපපු කාන්තාවක් හැබැයි බොෝ ඔබාධක පසුව කරමඉන්න අපපු කාතාවක්. ඇයත් මමත් මවක් විදිහට ඔබ විඳන දුකවේදනාාවම විදිවා. ඒ අපහස්තුාවන්නේ විදිරම විදිනාවා ඒකයි අපිට මේ වෙනස කරන්න නොන වෙලා තින්නේ සුරණ අයිුවන් අයිබුවන් බදුල්ල ටැවිල්ල මෙච්චර ලක්ෂ ගානක් ඇස් ඔබ දයා බලං ඉන්න කො දැන ැගේීම කිිස්සරන්න පුළුවන්. ඇතට හරිම පුදුමයි මෙච්චරජාන කායක් මෙතර ඉන්න එක ගැන ඒ වගේම ඒ ආදරය කරන නිසා තමයි මෙතන් ටැවිල්ල යින්නේ ඒ අයගේ තේරීම ඒ අගේ විශ්වාසය ඉතිං අපහිතනවා. එතුමාට හරිදේ කරයි කියලා. අනිවාරි එතුමා තමයි අපේ නිය ච්‍රද්‍යනපති අනිවාරරි හොඳයි. ඇදුල්ල පුරවරේ කාන්තාවන ඔබ ජවසන් පන්නත් පුළු සන්නාධ්‍යත්තෙක. අපි ේදිකා බාරරමු ගාන්ශිප්ිනී සුරැනී දම්මෙල්. තැක මට කෙටි ඇරූමකින් තමයි අදාාවේ ඉදිං හැමෝගෙම්ම අවසරීල්ලනෝ මගේ ගීතයක් ගෑනා කරන්න. ඇගිලි තුඩු රිදනක තේදලෙ කොට්තු වෙච්. හද වනකං ර්මාන්ත ශලාවල දුක්විින්ද මේ අම්මල දුක්විින්ද ඇති. ඒ වැඩ කරන්න යන දුකට වඩා හදවතේ වේදනාවයි බරයි වැඩි මොකද ජීවන බර වැඩි. තමන්ගේ දරුවෝ පාසල් ්‍යවාාගන්න විදියක්නේ තමන්ගේ දරුවට නියම පෝෂණයක් ලබා දෙන්න දික්නෙ තමන්ගේ දරුවෝ ගෙවල්වල දුක්විඳන කොට අම්ම තාත්තා කොයි අනසින් පීඩා අම්මෙක් වෙච්ච මට ඔබටයි හොඳන දැනවා. හැබැයි අපි. විශ්වාස කන්න අපේ අනාගතකර ජනාජිවෙත් තුමන්ට ඒ දුකවේදනාව කලින් මදැනුුණ. මේක මෙහෙම වෙනවා කියන එක කලින් මදැනුනා. අන්න ඒ නිසා තමයි කාන්තා ඔබට මට නිසිතැන සමතැන නෙවෙයි මුල් තැන දෙන්න ඕනෙ කියන එක එතුමා විශ්වාස කළේ ඒ විශ්වාසත එක්ක තමයි මේ සියලු ප්‍රතිපත්ති ගොඩිනැගුවේ අන්නේ ඒ දැක්ම තුළේ නිදිරියට යන්න දැම් පාරපක් අපපාගෙන යන වෙලාවේ. <laughs> <laughs> ි එතුමාන්ට තවශව ශක්තිය දෙන්න ඕනේ අපි ලංකාව පුරා සියලම දිිස්ප්‍රික්කයා නියෝජනය කරමින් ආවරණය කරමින් දිරිඇලිය අබිමානෙන් විශිෂ්ටත්වයට ගමනය ඉදිරියට අමින් සමග ජනබලවේගේ බදුල්ල දිස්ත්‍රික් වනිතා සමුළලුව අද මේ විදිට ඔබත්තක බෙදහදා ගනිද්ද මට මෙන්න මේ කවිය මතක් වෙනවා සමාවන්න ඕනේ නේක ආත්මයක දුක්විඳව න්නැති නේක පෙරුම්පුර මින්නපියෙන් නැති. නේක විසල් බාධක හමුවෙන් නැති නේක ගුණෙන් යුතු නුඹ හමුවෙන් නැති. නේක විසල් බාධක පහු කරලා. නේක ගුණෙන් යුතු නුඹ මම එකම වේදිකාවකට ගොඩවෙලා ඉන්නේ අපේ අනාගතය වෙනුවෙන් දැන්. මම කවි කියනවට වඩා කවි කියන්න ඒකට තාලදාළ ගීතවත් හඬි නිදිරිපත් කරන්න කෙනෙගුත් අපි ඇතර ඉන්නවා. ම මෙහෙම කියන්න හේතුව ඔබත් මමත් මේ ඉන්න ශේෂත්‍රයන් එකන එකට වෙනස්. ඒවගේම කලා ශේත්‍රය කියන්න ඊටත් වඩා පුළල් වෙන ශේෂත්‍රයක් මේ කලා ශේෂත්‍රය තුළත් අපිත් එක් කත්වල් බඳගත්ත සැබෑ කලාකරුවන්න ඉන්නවා. රටට ආදරය කරන්න කලාකරුවන්න ඉන්නවා. දෙදස් විසි දෙකි මාර්තු තිස්වැනිදා. එනවා නාමල් ජපක්ෂ බඩාරවෙල මහජන ප්‍රීඩාංගනය විවෘර්ත කරන්නට එදා බදුල්ලේ බඩාරවෙල හොந்தතියන ජනතාව පාරට බැහැල පාරවල් වහලා නාමල් රාජපක්ෂව හරවලා ඇරිය. එදායින් පස්සේ තමයි රාජපක්ෂලාට මේරටේ පාරට බහින්න බැරිකම ඉස්සරෝම හැදුවේ ඔබතුමියන්ලා ඔබතුමාන්ලා කියනක මම බට ෞරවයක් හැටියට මම කියනවා ඒ වගේ මමද ගෞරවයක් හැටියට සල කනවා ඒ ඔබට කතා කරඩ ලැබිච්ේක ගෑම ඒවගේම තමයි මාර්තු තිස්සක හිරුණනිකා ප්‍රේම චන්ද මැත්‍රීන්ට මතගඇති එදා ඉතිහාසේ සුවිශේෂි දිනයක් කරලා මේරටේ විදුලිය කපනවාට විරුද්ධව ගෑස්තෙල් නැතිකමට විරුද්ධව ජනතාව මිරිහානට ගිහිල්ලා ගෝටාබේ රාජපක්ෂගේ ගෙතර වටලන්න පටන්ගත්තේ මෙන්න අතවගේ දවසක අවුරුදු දෙකට කලින් කියනක මං ඔබට කියනවා. අද ඒ තියන්නේ ඒක දෙවැනි වැඩිමුமுறைරයක එනක ඔබට මේ වෙලාවේ මතත්ක් කරන්න ඕනින්. විචේෂයෙන්ම එදා මිනිස්සුන්ට ගහලා ආ්ඩේ මැරෙවදාලා බස්ගිරිතියලා ඒ අහිංසක නිරායුද ජනතාව හිරේදාලා අදට අවුරුදු දෙකයි උත්සහ කරලා. හැබැයි මාසතුනාක් කියනකොට ගෝටාබේ රාජ පක්ෂට මේ ආණ්ඩුව දාලායි අන්ඩ සිත්තව වුණ. විශේෂෙන් අසූජි පොහර ගෙන්න්නපු ගොවයා විනාසකරපු ගෑස් පුපුරවපු තෙල් නැතිකරපු විදුලිය කපපු ඒවගේම බෙහෙත්තික නැතිකරපු. එවගේම තමයි මේ වතුකරයේ දරුවන්ඩ මන්ද පෝෂණය ගෙනනල්ලදීපු රාජපක්ෂ ආණ්ඩුව එළවන්ඩ කටයුතු කරේ අන්න අද වගේ අවුරුදු දෙකට කලින් දවසක කියලා මම කියන්න ඕනින්. හැබැයි එතකොට අර ඌරෝ. කැකුණ තාලන්න කොට හබං හකුලන්ට රජම ගුල් කිය රතියවා ඒවා අපේ ගංවල කතා එදා මේරටේ මිනිස්සු පාරට බැහැලා රාජ පක්ෂලා එලවන්න පාරට බැස්සහම මේ අදුල්ල බන්ඩාර වෙල සමන්ත විද්‍යාරත්නලා මොකද හිතුවේ අ තැි රත්වන කොට රොටියය පුච්චගන්න නොනී කියලා මොකද කරේ පාරට බැහලා ගොල්ලගේ චන්ද ්‍යපාර පටන්ග ැ ැයි අරගලේ කොතනවත්ේ ගොල්ල හිටන වෙන්න මේක තමයි ඒගොල්ලන් ගෙනා පු එකම දේ ජනතාවට එවගේම අපි කියන්න ඕනේ ගෝඩාබේ රාජපක්ෂ මේ රටින් එලවලා මේ ආණ්ඩුව පණ්ඩලා ඉගෙන ගත්ත එක පනීඩයක් තියනවාව පාඩමක්තියනවා මේ රටේ ජනතාව. එක තමයි එක තමමා පලපුරද්දක් නැති නායගේෙකුට රට දුන්න හම මොකද වෙන්න කියන එක. දෙවනික තමයි අත්තැකීමක් නැති මනිියකුට දුන්න හම මොකදක වෙන්න කියන එක. තුන් වෙෙනනිියක තමයි ප්‍රතිපත්තියක් නැති පක්ෂයකට නායකෙකුට රට දුන්න හම මොකද වෙන්න කියනක. එඒවගේම තමයි වැඩ කරන්න පිරිසක් නැති පක්ෂයකට රටදුන්න හම මොකදද වෙන්නෙ කියනෙක එනිසා නැවත වතාවක් මේරටේ ජනතාවට අවස්ථාව ලැබෙනවා මේ එළබෙන ඔක්තෝබර් මාසේදී මේරට බාර දෙෙන්ඩ ඕනේ කාටද කියනඒ බුද්ධි මත්තීරණය ගන්න එනිසාමං ඔබට කියනවා සොරී කියන මිනිස්සුන්ඩා පහු මේ රට දෙැදල ඇස්ති වෙන්නා. ට මත්කයි ගෝටාබේ රජපක්ෂට ජනාධිපතිවරණයට එනකොට අපි කිව්වා ජෝටාබේ රජපක්ෂට චන්දෙ දෙෙන්ඩ එ පා කියලා තැන්ඉතින් පොත්ලියල සොරි කිව්වට වැඩක්නෑ දැ අන්්‍ර කුමාර දිසානායක කැනඩාවට ගෙහිල්ල කියනවා අසුවට අසුන මේ හැටදාහක් හැත්තදාහක් මැරුුණා මැරුවා අපිට සමාාවන්න කිය මේ සමාවන්න කිව්වට මංහනවා මේරටේ ජනතාවගේෙන් ඒ නැතිවච්ච දරුවන්ගේ එහෙම නැත්තන් ඒ හඳුලු හලපු අම්මලාගේ ජීවිතවලට වෙච්ච අසාධාරණය නැතිවෙලා යනවද කියන එක හ්ඩෝනි. ඒවගේම කාන්තාවන් ගැන කිව්වහම අපිට ඕන මේ වේදිකාවට ඇැවිල්ලා ගනිකාෘතිය නීතිගත කරනා කිව්හම අප්පුඩි ගහන කාන්තාවනෙවෙයි අපිට ඕනි.